ක්තේර පෝත්තකට ඒහා කියරටගෙනක කුමක්. මම නීදී මනහෝජනානයක් කාර. මහිදන්නේ දමිතා අබේරත්න කියන කලාකාරණිය අරගල කාරණිය ඒ නිර්මීත ගැහැණිය සම්බන්ධයෙන් පහුගේ කාලේ කතා කරා විශෂෙන්ම දමිතව අත්තනන් ගොඩ ගැනීම කියන කාරණාවම. පැහැදිි කියන දශපාලි එක කියන එනිසාය දේශපාලන කාරණාව ඇතුළේ මේ පොලිස්්නිලධාරීගේ හැසිරීම කියන කාරණය අිට බොහොම පැහැදිලි. එනිසා ඒ සම්බන්ධෙන් මහිදන්නේ දමිතා මුළු කතාවම අද මාධ්‍යයට හෙළිදරව් කර පහුගේ සතියේ අප ශ්‍රලංකා මානහිමගම් ක්‍රමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් පැමිල්ලක් ගොුණු කර එලමෙන සතියේදී ඒ බලාපරොත්තුවෙනවා මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාශකම් නඩුවක් ගොනු කිරීම සඳහා. ඉට අමතරව පහුගගේ කකාල ඇතිවෙච්ච යම්යම් රුණු පසම්බන්ධයෙන් මගේ උගත්මිත්‍රයා අමිල ඒ සම්බන්ධයෙන් නීතිමය පදනම් පැහැදිලි කරාව. මෙ මොහොතේදී අපි දකිනවා රජේ විසේ නුත්සාහ කරමින් සිටිනවා මර්ධනය කියන එක නීතිය කිය රාම ඇතුළට දාලා. මර්ධනය වඋනත් සිද්ධ වෙන්නේ නීත්‍යානුකූලවයි කියලා මේ රට තුළ මතයක් ස්ථාපිත කරලා අරගලකරුව. රජයට එරෙහිව යම් මතයක් යම් අදහසක් යම් විරෝධතාවයක්. දරන්න පිරිස්. මර්ධනය කිරීම සඳහා මේ රජය කටයුතු කරනවා කියෙන කාරණය පැහදිනි. එනිසා තමයි පහුගිය දවසක අති විශේෂ ගැසට පත්ත්‍රයක් නිගුත්වෙන්නේඒ ගැසට පත්‍රය හරහා බිස දෙකයි. අනුවට ඇලඉරක් පනස්තුන කියන ජැසට පත්‍රේ හරහා අධාරක්ෂිට කලාප නම් කරලා තැන් අටක් අද අධියාරක්ෂිට කලාප ටියට නම් කරලා ජනාජිපතිවරයට නැති බලයක්. එයාවිසින් අර්රෝපනය කරගෙන උත්සාහ කරනවා උඹලා ඉන්න ඕනි අපි කියන සීමාවල. අපි කිය ැංගලට ඇතුල් වෙන්න ගොලන්ට පුුවන් කමක් නැෑ. ඒනිසා යාලා අයිතනින් එල්ලිය ඉදගෙන ඔයාලගේ වැඩකරගන්න හොඳ බාලවගේ පණිවිඩක් අපිට ලබාදයන උත්සාහගරන්න. හැබැයි මේ ගැසල් පත්‍රේ නිකුත්තුන්නේේ සැත්තැම්බර් මාස විසි තුන්වෙද. සැත්තැම්බර් මාස විසි හතරවෙද ඉඳලා. අපි බොහොම පැහැදිලිව මේ ගැසට පත්‍රය පිළිබඳ. අපේ දැඩි විරෝධය අපි පලකරා. අපි පැහැදිලිවකි වවා එ ගැසට පත්‍රය නීති විරෝධී කියලා. අනීතිකයි කියලා. ජනාජිපතිවරයායට ආරක්ෂ මාත්‍යවරයායට ඒ කාරේ ගැසට් පතරයක් නිකුත් කරන්න කිස්සිදූ නයිති ප්‍රතිපාදනයක් නෑකින කාරණේ අයි බොහොම පැහැදිිවකි්වා. පෙරේද වෙනකොට අපි කියපු කතාව. ශ්‍රීියංකා මානවහින්කම් කමිෂන් සභාව සනාත කරලා ප්‍රකාශයෙන් නිකුත් කරල කිවා ඒ ගැසට් පත්‍රය හරහා එක්දා සමසය හැත්තාටේ ශ්‍රී ලංකා, ආණ්ඩු්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාස්කම් පරික්්ෂේදෙක් ලබාදීල තියෙන මූලික අයිතිවාස්කම්. අමුව අමුවේ උල්ලන්ග නෙමෙනවා ඒනිසා එවැනි ගැසට පත්‍රයක් පණවන්න රජයට ජනාජිපතිවරයාට ආරක්ෂක අමාත්‍යවරයාට හැකියාවක් නෑ ඒ නිසා ඒ නිසා ඒ ගැසටපත්‍රය වහාම හකුලාගන්න කියන පණිවිඩය බොහොම පැදිව ශ්‍ර ලංකා මාන ල් කන්ක්‍රේෂන සබාවසිිල බාදුු. අපිට විශ්වාසවන්ද තොරතුරු දැනගන්න ලැබෙනවා අදහෙට වෙනකොට ඒ ගැසට පත්‍රය වත් කරගන්නවා කිය. ත වන හුවලින් ගේෙන්ට ලො ගො ඕන ූුවරගින් ගේට. හැබැයි නීත්‍යාලුකූල භාවය තුළ පෙන්නන්න හඳන අනීතික බාවයට මොනවේෂයකින් හවත් අපි ඒට විරුද්ධව පාරට බැහැල සටන් කරනු ව කියන කාරණන්නේ බොහොම පැහැදිලයි ප්‍රකාශ කරන. ඉට බස්සේ මෑත කාලේ බොහොම ජනප්‍රිය ආකඥාපන තක්තමයි පොලිස් සාකඥාපනත. පොලිස් සාක්ඥා පනතේ හැත්ත හත්වෙනි වගන්තිය. බොහෝම හොන්ගට උපයෝගී කරගන්න උත්සාහ කරනවා පොලිස් දෙපාර්තුමෙන්න්තු මේ වෙනනකොට. අපි දැක්කා වැඩබල ආරක්ෂක අමාත්‍ය වරයා. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්. මේ මොහොතේදී ඊය හෝ පෙරේදා. කියනවා ඇත්තන ප්‍රමිතගන අපි අනුකම්පා කරන්න ඕනේ. මොකද ප්‍රමිතර ලියල දෙන දෙ ප්‍රමිත ඇවිල්ල ගිරවා වගේ කියන කන්නේ කරන්නේ. එනිසා ප්‍රමිත්තගේ කාර්ය ගැන? ටගන් යන්න අනුකම්පාවක්ක. මොකොද ප්‍රමිතරේ කරන්න සිද්ධ වෙලා තින අද වෙනකොට. නැත් නැත්තං ප්‍රමිත්ත මේ විශය ක දැනුවත් නම් ප්‍රමිතයේ කතාව කියන්න නැහැකිලප විශ්වාස් කරනවා. මේ පොලිස් ආක්‍යාපලතයේ හැත්ත හත්වනි වගන්ති පලවිනි වගන්තය ගැන තමයි කියන්නේ පැය හයකට කලින් හැත්තහතේ එක වගන්තිය කියනවා. ආරම්භ වීමට යටත් පිරිිසෙන් පැෑ හයකට පෙර. ඒ ඇල් ඇත්ත. එක ඇලහරි නිවැරදි. ආරම්භයුඩ පෙර නියමිත ස්ථානයට ආසන්නේ ආසන්නතම පොලිස්ථානයේ බාර නිලධාරයා වෙත එම පෙරහැර පිළිබඳව ලියවිල්ලකින් වූ දැන්වීමක් බාරදිී ඇත්නම් මිස. කිසිදු ප්‍රදේශයක යම් ප්‍රසිද්ධ්‍යස්ථානයකින් හැර පිත් හ ම් ්‍රසිද ානක පරහර පැත්වීම හ ටයුතු කොට තු කියර තවාරි. අපි ම පැහැකර ගලි කියන්න ඕනි කිය හැබැ ප්‍රමිති කියනවා අවසර ගන්න ඕනනි කියලා. අපි අහනවා කොයි නීතියේ කොයි පනතේ කොයි වගන්තියේ කොයි අනුවගන්තතියද තියන්නේ පොලිසියන් අවසර ගන්න කිය. පොලිසියන් අවසරගන්න ඔනේ කෞුද කියන්න. එහෙම එකක් න. එනිසා යා හිත ප පොලිස් පාර් මේතුව ජැපතුල ඇැල්ල අරගල කරුව. වීදිසලන් කන්න වීදිසටන් කරුවෝ ඔහේ ලගෙන් අවසන ගන්නේ කියලා. එහෙම එකක් වෙන්නේෙ නෑ. ඔය සුපුරුදු විදිර ලියමක්කේ යොන්න. ලියවමකින් දැනුම්දීමමක්කරයි. මේ ආක්ඥා පනතේ හැත්ත හතේ එකේ පැහැදිදිිව කියන්නේ දැනුන්දී ඇත්නම් මිස. එමිසක් අවසර ගැන ඇත්නම් මිස කියල කිසික දැන කියලනෑ. ඒම එකක් කියල නෑ. එහෙම එකක් කියලනෑ. ඒනිසා ප්‍රමිත බණ්ඩාර තෙන්න්නනකෝන් කියලා කාරණය. සම්පූර්ණයෙන් වැරදිී සම්පූර්ණින් අසත්‍යයයි. සම්පූර්ණයම අනීතිකයි සම්පූර්ණ්‍යම නීති විරෝධී. ප්‍රති ප්‍රමි න්ඩාර්ත න කොට බැක කියන්න පොලිසිෙන් වස ගන ය කවුද ම කිය. ඒ මේ වැඩබල ආරක්ෂක ඇමතිවරය ය රාජ ආරක්ෂණමැතිවර වෙන්න පුළුවන්. ඇැයි යා කොහොමද පනතක තියන දෙයක් අබිබවාගි හිල්ලා. අබිබවාග හිල්ලා එහම නීතියේ නැති නීතිය තියනවාය කියලා සමාජකත කරන්න. ජනගත කරන්න. අවසර ගන්න කියන්න ඒක ප තිය මයිතු ඇසක ෑ මහත්්‍යව. එනි හොර ඒරුන්ගන්න පෙරහැරක් පවත්වන්න පැහැකට කලින් ලඟම පොලිසියට කියන්න කියලා බිතරයිතියෙන්නේ කියන්න කියලා විිතරයිතියෙන්නේ. ඒ මනිසාක් එම අවසර ගන්න කියල කතාවක් මේ ඇතුලේ කිසිුම තැනකනෑ. ඒනිසා පහුග අවස්ථා දෙකේදම අන්තරේ පාගමනට ඉරවස්සේ Sස්වයේ පාගමනට දෙකනම පොලිසිය ගැහුවේ. ක් පනත ොලි ක් පන දක්කරගෙන. එනිසා ය මහතුරු ලෑස් ලඉන්න එවවට එන මූලික අයිතුවාස්කම් නඩුවලට එක් පෙලට දවස ගානේ උසාවි ගානය ගිහිල්ලලා ප ඩ බොහොම පැහතුල හෙල න මති මොල් ෙල්ල දැ ලු ෙල්ල මොගද න්ඩ දන්න. අලුතෙෙන්ම පනතක් ග ත් හරන න ර ේ ක නතක්. ුල රයංන්ශය කියලා කාර් අංශයක් ස්ථාපිත කරන්න අනුතයෙන් පනතක්ගේෙන් හදනවා. මේක ගැසට කරලා තියනවා මේ ඉදිරිපත් කලතිින්න අධිරන්න බඳලාගාර කටේතුහා ආ්ඩුකම ව්‍යස්ථා ප්‍රසින්ස්කරන අවාත්තේ තුමා විසින් වශ දවාස් විසේ සැබ විසිතුන්ෙන්දයි දිරිපත් කකාල කමයි මුදරණය ලදී. මේක ගැසත් කරා කෙල කිය නවා සැත්තම්බ මාසේ නමවෙන්දා දෙදස් විසි දෙගේ. මොකද්ද මේ පනතේ පූර්විකා කියන්නේ. එකයිවැදගත් මතියෙන්නේ පුුන් රෘත්තාාපනය කරන්න හොඳයි දැන්ටත් ුන් රුත්තාාන කරනවා. කාවද මත්ද්‍රව්වේ සඳ හැබ්බ ැහවුවන්න්න. මත් පැන් සඳ හැබ හුවන්. හම රීහපිටේෂන් එකක් වෙන්න ඕනේ එම දැන්ටත් කරනවා. හැබයි ආණ්ඩුව වංගුවදහග නෙන්නෙ කොහෙදමේ මෙතැන්ට. මන මතකයි නාමල් රාජපක්ෂ කියන්න අබ්භකාත දේශපාලක්ඥයක් තාත්තක අතේ එල්ලිලා තාත්තට මවාවෙලා අදටත් සූප් බන සූප පැචා. අප මතකයි කිව්වා මේ අරග කරුවන් පුනරුත්තාපනය කරන්න ඕොනි කියලා. අපි ද කිවවා ගොනා හැරෙන්න්න ොල්පැලෙි අපට පේවා කිය. මෙන්න ගොනනාවිට කේපවස්ෙදෙන් හැරන්න පටන්ගරන්තියවා. මොකදක පූරිිකාව කියන්නේ. පූරිිකාව කියනවා නොමග කිය සටන්කරුවන්. අන්තගාමී හෝ විනාශකාර කඩාකප්පල් ක්‍රියාවල නිරත තැනැත්තන්. සහ අෞෂදවලට ඇබබෙහෙවූ තැනත්තන්. බවට පැත්ව ඇති පුද්ගල යන් පුනරුත්තාපනය කිරීම විදුමත් කිරීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම සැලකිලිට ගැනීමේදී එය බරපතල ගැටලුවක් සහ ජාතික ප්‍රශ්නයක් බවට පැත්ව ඇත කියනවා. ඉඩ පස්සේ හතරවිනි වගන්තයේ කියනවා තවකතාවක්. හතරවිනි වගන්තිය කියනවා මේ හදන පුනුරුත්තාාවන කාර්යංශයේ කාර්යයන් සහ කර්තාවයන් ගැන. ඒකේ! අයන්න කියනවා. ද ලට ඇබැහුවන් ගැන ආයන් මොකද කියන්නේ. පෙර සටන් කරුවන් එහමයි පටන්ගන්න. පෙර සටන්කරුවන් ප්‍රශන්්ඩකාරී අන්තගාමී කණ්ඩායම් වල සාමාජිකයන් සහ ප්‍රතිකාර සහ පුනරුත්තාපන ඉල්ලා සිටින හෝ ප්‍රතිකාර සහ පුනුරුත්තාපන ලබාදද දැයි නීතියන් නියමක කරැති වෙන අතර ඇත්තන් ද මනාද මේ කරන්න ද කවද පැසටන් කරු කෙනගෙන. එහෙමන මට... මතක්වෙන නම් ගාලත් තියනවා. මහින්ද රාජභක්ෂ. ගෙන් ඕනේ ජනගෝෂා අනඩුවේ ට්‍රම්පට් ගහල ජ පාරට බැහැලා ඇයි පෙරසන කරුවනේ. ගෙන් ඕනේ. රනිල් වික්‍රණ සිංහ පාගමන් ගිහිල්ලා. නේද එහෙමනිි කරයි. එහෙම තිබ්බා! එහෙමදේවල් තිබා දිනේශ් ගුණුවර්ජන. ගේෙන් ඕනේ. ෆුන්රුත්තාපනය කරන්න ඕනි. නාමල් රාජභක්ෂ කරන්න ඕනෙව බේබි ලව නිල් බලකාවල් හදාගෙන. මේ රට කොල්ලො කෙල්ලගේ නගතයට කෙලවීමට ඇබැහි වෙච්චවුන්. මොකදද පුඩුත්තාාපනය කරන්දෙන මූලික අවශ්‍යතාවේ. ඇබැහිවීම. ඇබබැහිවීම. මේ අරලරු ඇබබැ වෙලාතින කොට. මේ අරගරු ඇබැවෙලාතිී නවාට මේ රටට ආදරය කරනක ඇබැහිවීම වලද්ද පුළුත්තාාපනය කරන්න වරද. මේ රටේ අම්මතාතර බෙත් නද මැරල්ල වැටන කොට ඒ අම්ම තාතර බෙහෙක්තිික දීපන් කියෙලා පාර බයින එක. ඇබැහිවීමත්. ට මිස්ුන්ට අ්‍යවශ ා්ටික ගන්න බැරුව න්නකොට අ්‍යවශ්‍ය බාන්්ටික මේ රටේ සාමාන්‍ය ජනතාවට දීපල්ල කියලා උද්ගෝෂණය කරන එක ඇබබැහිවීමත්. මේ රටේ අල්ලස දූෂණය වංචාව පගාව කොමිස්සලට ඇබබැහි වෙච්ච උව අයින් කරලා ක්‍රම වෙනසක් මේ රටේ ස්ථාපිත කරපන් කියලා කියන එක ඇබැහිවීමත්. ඒමළං ඊට වලලා පරද ැ පැවීමවක් කරපු තමයි මහින්ද රාජ භක්ෂ ක් ම ජ ක්ෂ ോട പේ රජ ක්ෂ රනිල් විക്ക ංങള ാල් රජ ක්ෂල ඇ മക പ හි න. එකക പ ැහි വලාതന .ു ැහි තින නතුර ට. പ ැහි ලාතින ර්‍රസാධ වට. එක ැහි ලාති තනතුරලට. එකള പහි ලාතිනോ සල්දි වලට. එක പබැහි ලාතින ොමി අ හෙමනං മරටේ അරගල කර. පුුරුත්තාපනය කරන්න කලින් ඔය ඉන්න කන්දායම පුනුරුත්තාපනේ වෙන්න ඕනේ. ඒ මනිසාක් මේරටේ දැවෙන ප්‍රශ්නය වෙනස් කරලා මේ අගාතයට යමින් හිටපු රට මේගානට අඩඇත්තිල නවත්ත ගත්ත අරගලය ඒ ගෝටාවේ රාජපක්ෂ ජනාතිපතිවරයා පිියරගෙන දේලා ඔහු ව අසාර්ථකයි කිය. එනිසා තමයි එයාවිසින්ම ඉල්ලාස් වෙලා මේරටින් යන්න ග ඒ පිටි පස්ස හිටබෝ ජොන්ස්ටල්ල රෝහිතල වගේ බලේට කෑදර පෙරේත යක්කු ජැන්කතා කරනවා මේරට ඉන්න අරගලකරුවන්ග පුළරුත්තාපනය කරන. අපි අභියෝග කරනවා පුළුවන් ගොල් පනත කල බෙන්න. අපි අභියෝග කරනවා. අප විික්වාකන ේරටේ ශ්‍රෂ්ාති කරන්නේ ගැන. අපි විශ්වාසක කරනවා රටේ අධිරන්න බද්ති කන අගටත්. අපි කියන්නේ රට මේගානට තියන්නේ. අධිකරන්දයට පිින්සිද්ධ වෙන්න කියලා. එනිසා පුනුරුත්තාපන කියන්න හොඳ දෙයක්. හැබැයි පුනරුත්තාාපනය කියන වචනයට මවාවෙලා මේ ගේන්න හදන්නේ රජයට විරුද්ධව තමන්ගේ දේශපාලන මටවාදයට විිරුද්ධ කණන්ඩායම් මර්ධනය කරන්න. පුනුරුත්තාාපනෙක් කියන මුවාවෙන් ඔඕන්න්න පුනරෘත්තාාව වන මධ්‍යස්ථාාවල හිවගත කරන්න. ඔවුන්ගේ හඬ යටපත් කරන්න. අපි කියනවා ඒකට පිඩි දෙන්නේ නෑ කියන. ඒකට පිට දෙන්නේ කිය. එනිසා කොයි වෙස්මූන බැඳංආාවත්. කොයි චරිතය රඟපාගෙනාවත් මේ එන්නේ කප්පටි නර්ිය කියන කාරණය අපි දන්නවා. ඒක පොහොම පැහැදිලි. එනිසා වෙස්මූණට පිටිපස්සැන්තියන මූන මේරට දන්නෝ මහත්්‍යෝ. ඒක පේරට දන්නවා. එනිසා වෙෙස්මූන දාලා ත්‍රජාතන්ත්‍ර වාදේ තාත්තල වෙච්ච පියවරුන් කියල කියපු. ජාතියේ අපච්චිල වගේ රඟපු උඹලාට. තවදුරටත් මේරට කවබාසිය කරන්න අපිට දෙන්නේ නෑ කියන්න පැහැදිලි ප්‍රකාශය මෝතය කියනවා. එනිසා අපි කියවා නීති වලට මවාවෙලා ජනතාව මර්තලය කරන්න. සූදානම් වෙන ඕනෑම මොහොතක ඒකට විරුද්ධව මේ වගේ මාධ්‍යසාකච්චාලතුරන්න එෙමයි පාරක පැහලසටන් කරන්න අපි සූදානම් කියෙන පහිට දෙනවා. එනිසා තමන්ගේ කොට්ටුව දැනගෙන සෙල්ලං කරන එක ඔයි කාගේත් ඇගට ගුණායි කියන ප්‍රශ බොම පැදිලි කරන. උනුසම් පුවත් දෙෙසනින් දැනගන්න ලක්දවෙන නපිව සබස්්‍රබ් කරන්න. වීඩියවට ලයික් කරන්න කමෙන්ට කරන්න ෂය කරන්න තමත කරන්නපා.